විශේෂයෙන්ම පහුගිය සතිය සති දෙක තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන්ම මාව ඉලක්ක කරගෙන විශාල වශයෙන්ම මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා කරගෙන යනවා. ඉතා සාර්ථකව එම මඩ ගැසීම කරනවා. මෙතන ඉන්න ප්‍රධාන වශයෙන් ඉන්න නාලිකාවලට මම අභියෝගයක් කරනවා මේ අවස්ථාවේදී. හරි මාධ්‍යයක් නම් අපිට විරුද්ධ අදහස් ඕගොල්ලන් හරියට ඒ අදහස් පිළිබඳව ඔගොල්ලන්ගේ මාධ්‍යයේ ඇත්ත 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 සත්‍ය බව හොයා බලන්න නැතුව එන ඕනම වොයිස් කට් එකක් දානවා නම් මේ අවස්ථාවේ මම අභියෝගයක් ඉල්ලා සිට අභියෝගයක් කරනවා. අපි කියන ප්‍රකාශත් අපි මේකට දෙන පිළිතුරුත් සැබෑ මාධ්‍යයක් නම් මේක පුළුවන් නම් දාන්න. සැබෑ මාධ්‍යයක් නෙවෙයි ඕගොල්ලන් එක එක දේශපාලන වැඩපිළිවෙලට කඩ යන මාධ්‍යයන් බව තහවුරු කරන්න ඕන නම් මේ කියන අපි කියන ප්‍රකාශයේ මුළුමනින්ම දාන්න නැතුව මේකෙත් පොඩි කෑල්ලක් අරන් දාලියොත් අපේ තවදුරටත් දකුණේ ඉන්න උතුරු නැගෙනහිර පිට ඉන්න ජනතාව ඉදිරියේදී අපිව වෙනත් විරුද්ධවලට අර්ථ නිරූපණය කිරීමේ උත්සාහය ඕගලන්ට සාර්ථකව කරගන්න මම සුබපතනවා. ඉතින් ඇත්තටම පහුගිය සති දෙක ඇතුළත විශේෂ වශයෙන්ම කතාබහට ලක් වූ කාරණා දෙකක් තමයි මේ මයිලත්තමඩු මාධවනය කියන තෘණභූමිය, ඒ වගේම දියුලපතාන කියන ගම්මානය කියන දෙකම පිළිබඳව මාධ්‍ය තුළ විශාල වශයෙන්ම ප්‍රවෘත්ති විකෘති කරලා වැරදි දේවල් දිගින් දිගටම මාධ්‍ය හරහා ගියා. ඒකට කතෘ මේ 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 සියලු දෙනම කතෘ අනුරාධා යහම්පත් සහ අම්පිටිය සුමන රත්න කියන මේ දෙදෙනා. ඉතින් ඇත්ත වශයෙන්ම දියුලපතාන කියන ගම්මානයක් 1960 ගණන් වල 70 ගණන් වල තිබ්බා කියන එක සියලු දෙනාම පිළිගන්න දෙයක්. දියුලපතාන කියන ගම්මානය 1980 ගණන් වල යුද්ධයේ ආරම්භ වුණාන් පස්සේ ඒ ජනතාව ඉවත් වෙලා ගිහලා මං හිතන්නේ පවුල් 30ක් පමණ ප්‍රමාණයක් අවුරුදු 40කට පස්සේ ආව මේ ප්‍රදේශවල කැලෑ වැදිලා ඒ තමන් ගොවිතැන් කරපු මේ ප්‍රදේශ හඳුනා ගන්න බැරි තරම් කැලෑ වැදිලා තිබ්බ අවස්ථාවක මේ 30 දෙනා ඇවිල්ලා මේ ගොවින් අවුරුදු 100ක් 200ක් පාවිතා කරන තෘණභූමි වල වගාවක් ආරම්භ කරා. අපි අදරත් කියන්නේ දියුලපතාන ගම්මානය කියන එක මේ අම්පාර පොළොන්නරුව මඩකලපුව දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයට අයිති වෙන කෑල්ලක තිබ්බ ගම්මානයක්. ඉතින් මේ ගම්මානයේ ලියකියලි තියෙනවා. ඒ සියලු දේම තියෙනවා නම් එන්නේ ඒ ගම්මානය හොයාගෙන ඒ ගම්මානය කැලෑවැලි කරලා කැලෑ සුද්ධ කරලා ඒගොල්ලන්ට පර්මිට් ලබා දීම පිළිබඳව අපිට කිසිම විරෝධත්වයක් නැහැ. මේක කරන්න ඕනේ මහවැලියකෙන්. මොකද මේ ඉඩම් මහවැලි අධිකාරියට අයිති ඉඩම්. මේව රජයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති ඉඩම්. ඉතින් ඒක නිසා මේක කරන්න ඕනේ මහවැලියකේ තමයි මේ වගකීම වාරාගෙන කරන්න. එහෙම කරන්නේ නැතුව මේ වෙනකොට ඒ පවුල් 35ක් කියන මේ වෙනකොට පවුල් 500ක් 600ක් වාසේ වගේ ප්‍රමාණයක්. මේක මම නෙමෙයි කියන්නේ පහුගිය ජනාධිපතිතුමාත් එක්ක තිබ්බ සාකච්ඡාවේදී නැගිනහිර පළාතේ ශ්‍රේෂ්ඨ පොලිස්පතිතුමාම කිව්වා පවුල් 20ක් මිනිස්සු 300ක් ඉන්නවා කියලා. ඒතකොට ජනාධිපතිතුමා මේ අවස්ථාවේ කොහොමද පවුල් 20ක මිනිස්සු 300ක් ඉන්නේ කියලා. එතකොට මේක මුළුමනින්ම මාව දකුණේ ඉන්න ජනතාව උතුරු නැගෙනහිර පිට ඉන්න ජනතාව ඉදිරියේදී රාසමාණිකම් කියන්නේ ඉතාමත්ම නරක පුද්ගලයෙක් කියලා පෙන්වන්න විශාල උත්සාහයක් කරගෙන නැති මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි ඉතාම පැහැදිලි පහුගිය කාලෙත් මම කියලා තිබ්බා සමාජ මාධ්‍ය ඔස්සේ අපේ මාධ්‍ය සාකච්ඡා නැත්නම් පාර්ලිමේන්තුවේ කරන කතාවන රුපියල් 25ක් ගෙවන එක කමෙන්ට් එකට 25ක් ගෙවන තරමට මේ කණ්ඩායම අපි දැකලා බය වෙලා ඉන්නවා කියන එක ඉතාමත්ම සතුටට කාරණයක් කියන එකත් කියන්න. ඉතින් මේ දියුලපතාන කියන ගම්මානිය සහ මේ මයිලත්තමඩුව කියන්නේ මේ ගැටලු දෙකක්. අපි කියන්නේ මේ තෘණභූම ආශ්‍රිතව වගා කරන්න දුන්නම කිරිහරක් ලක්ෂ 6ක් ගිහිල්ලා කිරිහරක් එතන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ තනකොළ කන්න යනකොට මේ තෘණභීමේ අලුතෙන් වගා කරන කණ්ඩායම ඇවිල්ලා ඒගොල්ලන්ගේ වගාවට හානියක් වුණොත් එහෙනම් මෙතන ගොවි මහත්වරුන් සහ කිරි ගොවීන් තියාගන්න අය අතර ගැටුමක් ඇති වෙනවා. ඉතින් මේක ඉතාමත්ම පැහැදිලි. හැබැයි ජනාධිපතිතුමා දුන්න උපදෙස් තාම මේ වෙනකොටත් පිළිපැදලා නැහැ. මම දන්නවා මේ පහුගිය සතියේ මහවැලි ඔෆිස් එක එහා පැත්තේ තියෙන ඉඩමෙත් ඇවිල්ලා අලුතෙන් ට්‍රැක්ටර් දාලා හාරා එතන වැඩ කරගෙන යන ලෑස්තිව තියෙනවා. පහුගිය අවුරුද්දේ කිරිහරක් ගිහිල්ලා බඩේරිඟු පොඩි පැල වශයෙන් තියෙනකොට කෑවා කිරිහරල ඒ ප්‍රදේශයේ කිරිහරක් ගැට ගහලා තියෙනවා. රුපියල් ලක්ෂයක් දුන්නා තමයි කිරිහරක නිදහස් කරන්නේ. නැත්තම් ඒ කිරිහරක දෙන්න ඕනේ කියලාත් වැඩ පිළිවෙලක් ගියා. ඉතින් මේ වගේ අනවශ්‍ය ගැටුමක් ඇති වෙන්න හොඳ නැති නිසා තමයි අපි මුල සිටම මේ තෘණබිම තුල වගා කිරීමට විරුද්ධ වෙන්නේ. මේ රට තුල මම දැක්ක මේ ස්වාමින් වහන්සේලා කියලා කියනවා සිංහලයට ඉන්න බැරිද මඩ කලපුවේ සිංහලයට ඉන්න බැරිද කියලා. ඉතින් සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව ඕන ජන කණ්ඩායමක් රට තුල තියෙන ඉඩම් නීති විරෝධීව අත්පත් කරගන්නවනම් මේ රටේ නීතියක් නැහැ. ඉතින් හෙට දවස වෙනකොට මඩ කලපුවේ ඉන්න ජන කණ්ඩායමක් ඇවිල්ලා හම්බන්තොට ප්‍රදේශයේ නැත්තම් අනුරාධපුරේ නැත්තම් පොළොන්නරුවේ නැත්තම් මොණරාගල මොන හරි ප්‍රදේශයක තමන්ට වගා කරන්න ඉඩ ඕනේ කියලා ඉඩ කැලෑවක් සුද කරලා වගා කරොත් එම් මම නම් හිතන්නේ ඒ දිස්ත්‍රික්කවල ඉන්න දේශපාලන අධිකාරිය හරි එහෙම නැත්තම් රාජ්‍ය නිලධාරීන් පවා මේකට ඉඩ දෙන්නේ නැති වෙයි. මොකද ඒකට හේතුව රට තුළ නීතියක් තියෙනවා. ඒ ඕන දෙයක් නීති විරෝධීව කරන ඕන දෙයකට අපිට කිසිසේත්ම අපි මේ ඒකට අපි උදව් කරන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේක විශාල වශයෙන් මේක මාධ්‍ය ඉදිරියේ වෙන මේ මේ සර්කස් එකක් කියලා පේන්නේ
මේ අපි දැක්ක පහුගිය සතියේ කළුතර දිස්ත්‍රික්කයේ මට විරුද්ධ මම දැන් මාව දන්නේවත් නැහැ මේ මිනිස්සු. දැන් මේක කියන්නේ තෘණභූමි වලින් නෙවෙයි රටේ ඕනම ඉඩමක නීති විරෝධීව ඉන්නවා නම් ඒ නීතියානුකූලව දෙන එක වෙනම දෙයක්. ඒක මේ මේකෙදි මේ මාව කවුද කියලාවත් දන්නේ නැති මිනිස්සේ කළුතර ගිහිල්ලා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැතුව මේ යන බොරු ප්‍රකාශ නිසා මෙන්න මේ වගේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ අපි දැක්ක තව එක්කෙනෙක් මේකත් රාසමාණිකම් කියලා ඒකේ ඒ මයිලත්ත මඩු මාදවන කියන ප්‍රදේශයේ ගිහිල්ලා තිබ්බ පිළිමයක් රෑ මම හොරෙන් උස්සන් ගිහිල්ලලු. දැන් මේක බැලුවොත් එහෙම මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන සියලු දේටම මම තමයි වග කියන්න ඕනේ මේ 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 යන දේවල්. ඉතින් ඒ මෙතන මඩකලපුවේ ප්‍රධාන පාරදම් කිලෝමීටර් 40ක් දුරෙන් තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ දිගින් දිගටම තියෙනවා මේක දැන් අපිට විරුද්ධව ගිහිල්ලා දාන මේක පැහැදිලි මේක කෝඩිනේට් කරපු කැම්පේන් එකක්. දැන් මේක ඇවිල්ලා රාසමාණිකම් කියන පුද්ගලයාව දකුණේ ඉන්න ජනතාවට වැරදි විදිහට පෙන්වන්න ඕනේ කියන එකට කරන උත්සාහයක්. ඉතින් ඒ උත්සාහයේදී සමහර මාධ්‍ය ආයතනත් මේකේ මම කියන වගකීමෙන් කියන්නේ පුළුවන් නම් දේශපාලඥයන්ට දේශපාලන එක එක න්‍යායපත්‍ර වලට කඩයන් නැත්තම් මෙන්න මේ නිවුස් දාන්න. මේ අම්පිටිය සුමනරත්න ගිහිල්ලා දානවා මානව හිමිකම් කොමිසමේ එන්ට්‍රියක් මට විරුද්ධ. එතකොට ඊට පස්සේ අනුරාධා යහම්පත් කියනවා මේ මඩකලපුව ගාසා තීරයක් කරන්න මේ උත්සාහ කරනවා කියලා එයා කියනවා. ඉතින් මේ මෙයා කියලා මේ ඔක්කොම කෝඩිනේට් කරලා අපිව දකුණේ ඉන්න ජනතාවට වැරදි අර්ථ නිරූපණයක් කරන්න තමයි මේ උත්සාහය. ඒක නිසා මම ඉල්ලා සිටිනවා බුද්ධිමත් ජනතාව මේ වගේ දේශපාලඥයන් ඉලක්ක කරගෙන ඔවුන්ව බලයට ගෙන රට තුළ නැවත වරක් දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර මේ වගේ ලොකු ගැටලුවක් තියෙනවා. දකුණු සිංහ මඩ කලපු ඉන්න සිංහල මිනිස්සු ගහලා පන්නනවා වගේ බොරු කියන දේවල් වලට අහලා රැවටෙන්න එපා කියලා. ඊට පස්සේ අපි දැක්කා අම්පිටිය සුමනරත්න පෙරේදා ගිහිල්ලා කරනවා මඩ කලපුවේ සිංහල ජනතාවගේ සොහනක් ඒ සොහන විනාශ කරගෙන. ඇත්තටම මේ පිළිබඳව මහනගර සභාවේ කොමසාරිස්වරයාට පහුගිය සෙනසුරාදා ජයන්තිපුර ඉන්න සිංහල මඩකලපුවේ ජීවත් වෙන ඇත්තරම මඩකලපුවේ ඒ ඉන්න සිංහල පවුල් වලින් මට කතා කරලා කිව්වා මේක වහාම මේක මෙහෙම කානුවක් කපලා තියෙනවා. ඒ කානුව කපනකොට එතන ගල් කෑලි උස්සලා ගිහිල්ලා මෙතන දාලා තියෙනවා. ඒ කානුව කඩපු ඒවා මේක මෙතන දිගටම තිබ්බොත් මේ අම්පිටිය සොමනරත්න කියන පිස්සා මෙතනට ඇවිල්ලා මේකත් ලොකු ගැටලුවක් කරයි. ඒක නිසා මේක විසඳන්න කියලා. ඉතින් ඒකට අනුව අපි ඒක විසඳන්න සඳුදා උදෑසන කතා කරලා දැන් මම ඇවිල්ලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිත් නෙවෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිත් නෙවෙයි මම ආණ්ඩු පක්ෂෙත් නෙවෙයි පළාතේ මට තියෙන කිසිම තනතුරක් නැහැ. මම මන්ත්‍රී කෙනෙක් විතරයි. මට මේ තියෙන රාජ්‍ය ආයතන පාලනය කරන්න කිසිම හැකියාවක් නැහැ. මම කියන එක අහන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක් ඒ වුණාට මම කොමසාරිස්තුමාට කතා කරලා මේ පිළිබඳව කිව්වම කොමසාරිස්තුමා සඳුදා දවසේදී මෙතන තිබ්බ මේ කැඩිච්ච ගල් කැලි ටික සොහොන් එක කාගේවත් සොහොන් ඩැමේජ් කරලා නැහැ. එතන තියෙන ගල් කැලි ටික අපි ඉවත් කරන්නම් කියලා එයා එතුමා කිව්වා. සඳුදා ගියාම එතන ඒ ගල් කැලි ටික ඉවත් කරන එතන ඒ ප්‍රදේශයේ ඉන්න එක පුද්ගලයෙක් අනුරාධා යහන්පත්ට හිතවත් එක පුද්ගලෙක් ඒ ප්‍රදේශයේ ගල් කැලි ඉවත් කරන්න දිලා නැහැ. ඒකට කියලා තියෙනවා අම්පිටිය සුමනරත්න මෙතනට එනකල් අපි ඒව ඉවත් කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අම්පිටිය සුමනරත්නගේ අම්මා එතන භූමි දාන මෙතන සෙමෙට්‍රි එකේ වැළලුවා කියන එක අමූලික බොරුවක්. ඉතින් මේ මිනිස්සුට පේන්න අඬලා කරලා කතා කරලා ඉවරලා මිනිස්සු උසිගන්වීමේ වැඩ පිළිවෙලක් තමයි කරගෙන. ඉතින් ඊට අමතරව මේ මොනතරම් ගැටලුවක් වුණා දකුණේ ඉන්න සියලු ධන දෙමළ ජනතාව කපකපා මාම් මරනවා කියලා කියන එකට බලමු අපි මේ රට තුළ අද දවසේ උදෑසන අපි IGP ලියුමක් කියලා තියෙනවා මෙවන් හේට් ස්පීච් යටතේ ජාතීන් අතර අසමගියට වඩා ජාතීන් අතර ආරවුල් ඇති කිරීමේ චේතනාවෙන් මේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නත් හොඳ නැහැ මේ පිස්සා කරලා තියෙනවා මේ වැඩ. ඉතින් ඒක නිසා ඒ ඒ ඒ දේට විරුද්ධව IGP සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මේකට විරුද්ධව මොන හරි ඇක්ෂන් එකක් ගනීද කියලා අපි ඉදලා බලමු. මම අභියෝග කරනවා මාධ්‍ය වලට බොරු ප්‍රචාර දාන්න එපා කරුණා කරලා සත්‍ය සොයාගෙන ඇත්ත වාර්තා කරන්න. සත්‍ය වශයෙන්ම අපිට විරුද්ධ වෙන චෝදනා අපි පිළිතුරු දෙනවා. ඒ වගේම අපි දෙන චෝදනා වලට දෙන අපි පිළිතුරුත් මාධ්‍ය වගකීමක් තියෙනවා මේවා පබ්ලිෂ් කරන්න.